1. Start. NetFM Lakshapati IQ Meetre. හවස 5 විනාඩි 25 දන් වෙලාව අපි සෝදානම් ජනබන්දු සේනානායක මහත්මයාගේ දෙවැනි තරඟ වටේ ආරම්භ කරන්න කලබල නැතු උත්තර දෙයි කියලා අපි හිතනවා. සේනානායක මහත්මයා, මේ දැන් මේ ඡන්ද විමසීමට ඉදිරිපත් වෙනකොට බොහෝ අයගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා රටට කියන්නේ කියලා ජනතාව බොහෝ සෙයින් ඉල්ලලා ඉන්නවා. ඔව්. ඒකට මේ පොලිටිකල් IQ අභියෝගේ බාර ගන්න බොහෝ දිනකින් අපි ওই පොදු ප්‍රශ්නේ අහනවා. ඔව්. දේශපාලනයේට පිවිසෙන කෙනෙක් හැටියට නැත්තම් දේශපාලනේ ඉන්න කෙනෙක් හැටියට ජනබන්දු සේනානායක මහත්මයාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද? මම මූලික අධ්‍යාපන ලැබේ කුරුණෑගල මලීදේ විද්‍යාලයෙන්. ඊට පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමාවකුත්, ඉතින් පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳව පශ්චාත් උපාධියක් ලැබුවා. ඊට පස්සේ පූර්ණ කාලීනව දැන් මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ට සම්බන්ධව මගේ වෘත්තිය හැටියට කරනවා. ඔබේ වෘත්තියෙන් ඔබ මොකක්ද ඔබේ රස්සාව දේශපාලනයට එන්න කලින්? මම මීට කලින් ජනසවි භාරකාර අරමුදල කියන වැඩසටහනේ සම්බන්ධිකාරකවරයෙක් විදිහට වයඹ සමාජ සුභසාධන සංස්කෘතික සංවර්ධන පදනමත් එක්ක එකතුව සේවය කරා. ඊට පසුව එහිම ප්‍රජාජල ව්‍යාපෘති කළමනාකරු හැටියටත් මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවටම ජනතාවත් එක්ක බැඳිලා වැඩ කළා. හොඳයි, Facebook Live ඔස්සේ අපි බලන්න, අපි ඔබට ආරාධනා කරනවා. ඔබ FM 95.8 අපිව ශ්‍රවණය කරන කෙනෙක් නම් එන්න NetFM අපේ page එකට මේ තරඟයේ සජීවීව බැලීමේ ඉඩ ප්‍රස්තාව අපි ඔබට ලබා දීලා තියෙනවා. හරි, දැන් තියෙන්නේ ජනබන්දු සේනානායක මහත්මයාගේ දෙවෙනි වටේ ආරම්භ කරන්න. මෙතනදී පළවෙනි ප්‍රශ්න පහට ඔබට ප්‍රශ්නයේ සමග උත්තර දෙකක් ලැබෙනවා. එකක් හරි වැරදුනොත් රුපියල් 10,000ක් අඩු වෙනවා. දැන් ඔබට රුපියල් ලක්ෂයක් අතේ තියෙන වෙලාව ලක්ෂ්‍ය රැකගත්තොත් එහෙම ලක්ෂක ප්‍රචාරණයක් NetFM ඔස්සේ අපි ඔබට ලබා දෙනවා. NetFM Political IQ. මෙන්න ඔබේ දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නේ. සේනානායක මහත්මයා, මේ අර්ධද්වීපයක් වෙන්නේ යාපනයේද කච්චතිව්ද? අර්ධද්වීපයක් වෙන්නේ යාපනයේ. යාපනය. උත්තරේ නිවැරදි. අපි යන්නේ දෙවෙනි ප්‍රශ්නෙට. අපේ රටේ මුල්ම කැබිනට් මණ්ඩලයේ මේක 1947 තමයි ප්‍රකාශයට පත් වෙන්නේ. පළාත් පාලන ඇමති වෙන්නේ SWRD බණ්ඩාරනායක මහත්මයාද ඩඩ්ලි සේනානායක මහත්මයාද? SWRD බණ්ඩාරනායක මහත්මයා. උත්තරේ නිවැරදි. උත්තරේ හරියටම හරි. මෙන්න ඔබේ තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රථම වරට, මේක ඉතිහාසයට සම්බන්ධ කාරණයක්, රජවරුන් ගැන ඔබ අහලා කියවල ඇති. අපේ ප්‍රශ්නේ වෙන්නේ, ප්‍රථම වරට විදෙස් රටකදී යුද ජයග්‍රහණය ලැබූ රජතුමා වෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාද ගජබා රජතුමාද? මහා පරාක්‍රමබාහු රජතුමා. You lost 10,000 rupees. ඔන්න 10,000 කඩු කරගත්තා. ඔබේ උත්තරේ හරි. අපි අහුවා නම් විදෙස් රටකදී යුද ජයග්‍රහණයක් ලැබූ රජතුමා කියලා. මොකද එතකොට මේ දෙන්න නම් දෙකම හරි. හැබැයි මෙතන ප්‍රථම වරට විදෙස් රටකදී යුද ජයග්‍රහණයක් ලබන්නේ ගජබා රජතුමා. ඒ අනුරාධපුර යුගයේදී නීල මහ යෝධයත් එක්ක සොලීන්ගේ රටට ගිහිල්ලා අපේ රටෙන් සොලීන් 12,000ක් ඔවුන් රැගෙන යනවා. ඒකට පලිය හැටියට සොලීන් 24,000ක් ගෙනාවා කියලායි ඉතිහාස කතාවල තියෙන්නේ. හොඳයි, මෙන්න හතරවෙනි ප්‍රශ්නේ. දැන් මේ පාර පළාත් පාලන ඡන්ද විමසීමේදී කාන්තාවන්ට 25% අනිවාර්ය අවස්ථාවක් ලබා දීලා තියෙනවා. එතකොට මේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පස්සේ අනිවාර්යයෙන්ම පළාත් පාලන ආයතනවල සිටින කාන්තාවන් ප්‍රමාණය අවම වශයෙන් 1,500ද 2,000ද? 1,500ද 2,000ද? 2,000යි. 2,000යි. තවඩෙන් පළවෙනි උත්තරය කියලා වරද්ද ගන්නවා. ඉවර කළේ නැහැ. සාමාන්‍යයෙන් මේ පාර සභික සංඛ්‍යාව 8,346ක් වෙනවා. මේකෙන් 25%ක් බැලුවාම 2,086ක් හැටියටයි සඳහන් වෙන්නේ. මේක එහාට මෙහාට වෙන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. හැබැයි ඉතින් අවම වශයෙන් 2,000ක් නම් ඉන්නවාමයි. හරි, මෙන්න පස්වෙනි ප්‍රශ්නේ.
ලෝක මුල්ම අගමැතිනය බිහිවූ රට වෙන්නේ බ්‍රතාාන්‍ය රාජධානයට අයත් එංගලන්තේද එම තම් ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව නිවැරදි උත්තරේ සිරිමාව බණ්ඩාරනායකමත ලෝක මුල්ම අගමැතිනය බවට පත්වෙන්නේ. එ අනුව රුපියල් දහදාහයි යුබෙන් අඩුවෙන්නේ රුපියල් අනූදාහක් ආරක්ෂා කරගෙන අනූදහසක මුදලක් දැන් ඔන්න අතේ තියෙන. මේ අනූදාහ රැකගන්න තව ප්‍රශ්න පහයි නිහන්නේ. මෙතන්දි 6-7-8 කියන ප්‍රශ්න තුනේදී ඔබට ඕන්නම් උත්තර දෙකක් ගන්නත් පුළුවන් නැත්නම් හතරක් ගන්නත් පුළුවන්. ඔව් දෙකක් අරන් වැරදුනොත් ඔබෙන් 20,000ක් අඩු වෙනවා. හැබැයි හතරක් අරන් වැරදුනොත් අඩු වෙන්නේ 10,000යි. මොකද කරන්නේ උත්තර දෙකක්ද ගන්නේ හතරක්ද? මම උත්තර දෙකක් ගන්නවා. උත්තර දෙකක් ගන්නවා. මෙන්න අපි අහන 6 වෙනි ප්‍රශ්නය. LFM Political IQ. ප්‍රශ්න අංක 6. මේක එක්තරා කුලයක් සම්බන්ධ ප්‍රශ්නයක්. හැබැයි මිනිස්සු සම්බන්ධ නැහැ මේ කුලයට. අපි අහන්නේ තෘණ කුලයේ ශාකයක් වන්නේ කහද එහෙම නැත්නම් ඉරිඟුද? තෘණ කුලයේ ශාකයක් වන්නේ කහද එහෙම නැත්නම් ඉරිඟුද? මේ ප්‍රශ්නෙට උත්තරේ දෙනකොට ඔබ හිතින් කල්පනා කරලා එක සැරේ අපිට උත්තරේ දෙන්න. මොකද පළවෙනි අවස්ථාවේදීම ඔබ කියන උත්තරේ අපි උත්තරේ හැටියට බාර ගන්නවා. මොකද උත්තරේ? කහ. කහ කියන උත්තරේ ඔබ අපිට ලබා දෙනවා. ඒකට ප්‍රතිචාරය වෙන්නේ wrong answer. You lost the game. උත්තරේ වැරදි. කහ නෙමෙයි ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඉරිඟු තමයි නිවැරදි උත්තරේ වෙන්න ඕනේ. ඔබ තරඟයෙන් ඉවත් වෙනවා වැරදි පිළිතුරක් ලබා දුන්න නිසා. හැබැයි පළවෙනි ප්‍රශ්න පහේදී වාසි හොඳ තරඟයක් ලබා දුන්නා. හොඳ තරඟයක් ලබා දුන්නා. පළවෙනි වටේට සාපේක්ෂව දැන් ඔබ තරඟෙන් ඉවත් වුණත් අපි ඔබට ආරාධනා කරනවා පොලිටිකල් IQ ග්‍රන්ථේ ඔබ පොරොන්දුවක් සටහන් කරන්න ඕනේ. කුරුණෑගල මහනගර සභාවට ඔබ ඉදිරිපත් වෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාව ඔබේ පක්ෂයට ඔබට බලය ලබා දුන්නොත් එහෙම. මොකක්ද ඒ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ලබා දෙන පොරොන්දුව? මුලින් අපි කියලෙමු, පස්සේ ඒක ඔබට ලියන්න පුළුවන්. ඔව් මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපිට නගර සභාවක් නැත්තම් ප්‍රාදේශ සභාවක් තියෙන්න ඕන වෙන්නේ මේ රට රැකුණොත්. මේ රට මේ වෙනකොට සම්පත්, රටේ දේපල, ඊට අමතරව ඉඩකඩම්, මේ සියල්ලම විකුණන අවස්ථාවක් මේක. එතකොට අපිට නගරයක් හෝ ගමක් ඉතුරු වෙන්නේ නැහැ පාලනය කරන්න. ඒ නිසා රට රැකගන්න මේක ජනමත විචාරණයක් හැටියට පාවිච්චි කරලා අපේ රට නැවත වරක් දිනා දෙන්න පොහොට්ටුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිනවන්න කටයුතු කරන්න කියලා තමයි මම ඉල්ලීම් කරන්නේ. හොඳයි, කෙටියෙන් ඒක ලියන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒ අතරවාරේ වාසි අපි ලක්ෂයක් ලෑස්ති කළා. ඔව්. හැබැයි ගාන කීයද කියලා දැන් ගාන හදන්න වෙනවා. කලින් 90,000ක් තිබ්බා, දැන් 20,000ක් අඩු කරගන්නවා. 90,000න් 20,000ක් ගියාම 70,000යි. 70,000න් 95%ක් දෙනවා අපි ජනබන්දු සේනානායක මහත්මයාට. අපි අහමු ඕක ලියලා ඉවරනාට පස්සේ 70,000න් 105%ක් කියන්නේ කීයද කියලා. හොඳයි, අපි එතුමන්ට ආරාධනා කරනවා මේ පොලිටිකල් IQ ග්‍රන්ථේ මොකද්ද කුරුණෑගල ජනතාව වෙනුවෙන් ලබා දෙන පොරොන්දුව කියලා සඳහන් කරන්නට. අද දවසේදී අභියෝගය බාරගත්තේ ජනබන්දු සේනානායක මහත්මයා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි නියෝජනය කරන්නේ, කුරුණෑගල මහනගර සභාවටයි තරඟ වදින්නේ. හොඳ තරඟයක් ලබා දුන්න කුරුණෑගල ඉඳන් අපිත් එක්ක එක්කාසු වෙන්න බම්බල පිටියට ඇවිල්ලා හෙට දවසෙන් පස්සේ තව සතියක් නිමාවටපත් වෙනවා. එන්න මැතිවරණයට දින ලඟ වෙනවා. එතකොට ඔබ බලාගෙන ඇති ඊළඟ සතියේදී කවුද තරඟ කරන්න එන්නේ කියලා, ඒ ගැනත් අපි යම් හෝඩුවාවන් දෙන්න උත්සාහ කරනවා. මතක තියාගන්න හෙට දවසේදී තවත් අපේක්ෂකෙක් සහභාගී වෙන සෝදානම් ඉන්න පොලිටිකල් IQ තරඟ වටේට. හොඳයි, ඒ පොරොන්දුව ජනබන්දු සේනානායක මහත්මයා IQ ග්‍රන්ථයේ සඳහන් කරනවා. ඔබට කලින් 90,000ක් තිබුණා, 20,000ක් අඩු වුණා, 70,000ක් තියෙනවා, 70,000න් 105යි ලැබෙන්නේ. එතකොට ගාන හැදුවාම ගාන වෙන්නේ රුපියල් 3,500යි. රුපියල් 3,500ක මුදලක් තමයි ඔබතුමා දිනාගන්නේ. එසේනම් බොහොම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක පොලිටිකල් IQ අභියෝගයේ බාර අරගෙන අපිත් සමග එක්ක හසුනාට. දිගටම ඉන්න NetFM එක.